විදේශ රටක සේවය කරන මව වේවා තිබුණු මුදල් වලින් රුපියල් 29000ක් ගෙවා අරන්දුන් ජංගම දුරකථනයේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු පසෙකලා තරුණයෙකු සමග පෙම්සෝ විඳිනවායයි කියන ශිෂ්‍යාවක පිළිබඳ පුවත කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙනවා. වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේයි. කෑගල්ල නගරයට කිලෝමීටර 17ක් පමණ ඈතින් පිහිටි තරමක් දුෂ්කර ගම්මානයකි. ඇය මෙම ගම්මානයේ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. සැමියා ගම්මානයේ කුලී වැඩකර උපයන සොච්චම් මුදලින් ජීවත් වීමට දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු නිසි අයුරින් මව නිවසේ සිටියේදී මීට වසර 3ක පමණ ඉහතදී කුවේට් රාජ්‍ය නිවසක ගෘහ සේවිකාවක් ලෙස සේවය කිරීමට කඳුළු සැලමින් නිවසින් පිටත්ව ගියා. දැනට 16 වෙනි වියෙහි පසුවන පාසල් ශිෂ්‍යාව මෙම වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමටද නියමිතව සිටී. කොරෝනා වසංගතයේ හේතුවෙන් පසුගිය කාලයේ පාසල් දරුවන්ට අධ්‍යාපන කටයුතු බොහොමයක් සිදු කළේ ඔන්ලයින් මගින්ය. තමන්ට ඔන්ලයින් මාර්ගයෙන් අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට සිදු ඇති බවත් ඒ සඳහා දුරකථනයක් නොමැති බවත් අසල්වැසි නිවසකට ගොස් අධ්‍යාපන කටයුතු සිදු කරන බවත් මීට මාස 9කට පමණ ඉහතදී කුවේට් රාජ්‍යයේ සිටින මවට පාසල් ශිෂ්‍යාව දුරකථනයෙන් දැන්නුවා. දියණියගේ ඉල්ලීමට හානික ප්‍රතිචාර දක්වා ඇති ශිෂ්‍යාවගේ මව ඊට දින කිහිපයකට පසුව නව දුරකථනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 35000ක මුදලක් කිරියම්මාගේ නමට එවුවා. පාසල් ශිෂ්‍යාව මිත්තණියත් සමග කෑගල්ල නගරයට ගොස් 29000ක මුදලක් ගෙවා නවීනතම දුරකථනයක් මිලටගෙන දුරකථනයෙන් දිනපතා අධ්‍යාපන කටයුතු නිසි අයුරින් සිදු කරමින් සිටියා. දිනක් පාසල් ශිෂ්‍යාව රාත්‍රී කාලයේ කාමරයේ සිට දුරකථනයෙන් තරුණයෙකු සමග පෙම්බස් දොඩමළුවෙමින් සිටින අයුරු මිත්තණියගේ කනට කනින් කොනින් ඇසුණා. පසුව දින කිහිපයක්ම මේ සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටි මිත්තණිය පෙම්බස් දොරන්නට නොව තව මාස කිහිපයකින් විභාගයේ තියෙනවා ඒකට සූදානම් වෙන්න. හැමදාම රැයට ඔය කතා කරන්නේ කවුරුත් එක්කද වහාම ඔය සම්බන්ධතාවය නවත්වලා අධ්‍යාපනයට මුල් තැන දෙන ලෙසත් අම්මා විදේශ රටක සිට උපයාවෙන මුදල් නැති නාස්ති කරන්නේ නැතිව ප්‍රයෝජන ගන්නා ලෙසත් ඇයට කිහිප අවස්ථාවකදීම මිත්තණිය අවවාද කළා. මිත්තණියගේ අවවාද ගණන් නොගෙන පෙම්බස් දොඩමළුව පාසල් ශිෂ්‍යාව ඇගේ අත තිබුණු දුරකථනය මිත්තණිය දිනක් රාත්‍රියේ උදුරාගෙන පන්ති පවත්වන වේලාවට පමණක් දී යලි දුරකථනය ඉල්ලාගෙන රාත්‍රී කාලයට ඇඳ ඉහ අද්දර තබාගෙන නින්දට යනවා. මිත්තණිය තද නින්දට වැටුණු අවස්ථාවේදී ශිෂ්‍යාව ශබ්ද නොකර හීන් සීරුවේ මිත්තණිය නිදාගෙන සිටින කාමරයට ගොස් ඇඳේ ඉහ ඉද්දර තබාගෙන සිටින දුරකථනය සොරාගෙන කාමරයට ගොස් යලි පෙම්වතා සමග මිනිත්තු කිහිපයක් දොඩමළු වී ආපසු දුරකථනය මිත්තණියගේ ඉහ ඉද්දරින් ගිහින් තබන බවත් වාර්තා වනවා.